පක්ෂ සභාපතිවරය ඔබ අහන ප්‍රශ්නම දන්නවා. හැබැයි ඔය කියන අය මේ පක්ෂය අතහැරලා ගියේ අද නෙවෙයි. රනිල් වික්‍රමසිංහ අතිගෞරව ජනාධිපතිතුමන් ජනාධිපතිවරයා බවට පත් වෙන්නේ ඡන්ද 134කින් ඔය කියන 11 තැන නැතුව. ඒ හින්දා ඒ අය විපක්ෂයට ගිහිල්ලා වාඩිුනේ අද නෙවෙයි. අපි කනගාටු වෙනවා. මොකද විශේෂයෙන්ම ජීල්පීරි සමත්තුමාලා සලාපිරුම අමාත්‍යතුමා කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතාමත් හිතවත් සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණ වලට විශාල දායකත්වයක් ලබා දීපු දේශපාලන නායකයා. ඒ වගේම මගේ දේශපාලන ජීවිතේත් මට විශාල උදව් කරපු අය. මේ අය අද වෙනකොට වෙනත් දේශපාලන මතදා මතයක් දන්නවා. දේශපාලනය කියන්නේ ඒක. මේ මතයට අපි ගරු කරනවා. ඉතින් ඒ අය අද තීන්දු කළා තියෙනවා පක්ෂයෙන් ස්වාධීන වෙන්න. ඒ පිළිබඳව ඉදිරියේදී පක්ෂය විධායක සභාව කැඳවුවට පස්සේ ගන්න තීන්දු තීරණ ගන්න. ඔබතුමන්ගේ පක්ෂේ මොකක් හරි ඇතිනේ විවස්ථාවක්. ඒ පක්ෂයේ සභාපතිවරයා වෙනම මාධ්‍ය සාකච්ඡාවක වෙනම ටීම් එකක එකතු වෙලා මේ පක්ෂයේ තියෙන දේවල් ගැන කතා කරනවා. මේ පක්ෂයේ නැත්ද විනය ක්‍රියාමාර්ගය කියලා එකක් හරි එහෙම කොන්දක් නැත්ද? මම දැන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නැහැ කියලානේ කලින් තිබ්බ චෝදනාව. දැන් අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී උපරිම තියෙනවා. ස්වාධීන වුණේ පළවෙනි පුද්ගලයා ජීඑල් පීරිස් මහත්තයා නෙවෙයි. ඔබට මතක ඇති අපි ආණ්ඩුව හදපු ගමන් හදලා කැබිනට් මණ්ඩලය පත් කළ දින කිහිපෙකින් කිහිප දෙනෙක් ස්වාධීනව වාඩි වුණා. ඒ හින්දා මම හිතන්නේ ඉදිරියේ පක්ෂයේ විධායක සභාව කැඳවනවා. ඒ විධායක සභාව තුල අපිට යම් යම් යෝජනා සම්මත කරගන්න පුළුවන්. එතනදී යම් කිසි එකකින් විධායක සභාව තීන්දු කරනවා පක්ෂයේ අභ්‍යන්තර ස්වාධීනභාවය අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ යම් කිසි සීමාවන් පනනවා කියලා ඒ පක්ෂයේ විධායක සභාව තුලින් අපි තීන්දු කරමු. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා ඊයේ අයවැය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. ඉතින් ඉදිරියට අපි යන ගමන තුල මම හිතන්නේ එතුමාට අපි අවස්ථාව දීලා තියෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න. සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න විතරක් නෙවෙයි අනිත් ඕනෑම පාර්ශ්වයක් එක්ක විශේෂයෙන්ම දලසලහප්පිරුම මැතිතුමා ජීඑල්පී සමත්තුමාගේ පාර්ශ්වයත් දෙකත් සාකච්ඡා කරන්න අපි එතුමාට අවස්ථාව ලබා දුන්නා. හැබැයි අපි දකින දේ තමයි මේ කිසි කෙනෙක් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න කියලා යෝජනා කරපු අයත් අද සර්වපාක්ෂික ආණ්ඩුවට එන්නේ නැහැ. ඒක හින්දා එතන දැන් කලියුත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දොඩංගොඩ බදා ගන්නවා වගේ 225 බදා ගන්න යන්නේ නැතුව තමන්ට ඡන්ද දීපු 134 දෙනේ මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. අනේ 134 දෙනා දෙක ස්ථාවර ආණ්ඩුවක් හදලා මෙරටේ ජනතාවට දැවෙන ප්‍රශ්න බොහොමයක් තියෙනවා. මේ වෙනකොට ආර්ථික ප්‍රශ්නය කියන කාරණය විශේෂයෙන්ම ගම්මට්ටමේ ජනතාවට විශාල වශයෙන් බලපාන අත පණ ගන්න දෙනවා. නගර බදායට පමණක් නෙවෙයි. ඉතින් ඊ අයවැයත් අපි දැක්ක එයාට විශාල සහන ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා. මේවා කඩිනමින් ක්‍රියාත්මක කරන දිස්ත්‍රික් කමිටු පත් කළා. රාජ්‍ය මාතෘරු පත් කළා මේ ගමන යා යුතුයි කියන විශ්වාසය මගේ.